China Nauka via Sri Lanka Gamane Mulkaragene, India Vachina has Sri Lanka Vatra, Vivadat Makatatuak Nirmane Vimintibiadi, Rate Artikit Balapana Karnuki Pagde, Vartavuna, Matabe Dat Makachina Kabanika Puranishpada Samagamavene, Chinao Sivin Biotech Samagame, Nerata Krushikarma Avatian Shita Dina Pahaktula Pilituru Apekshavin, Lipiak Evati Beneva. China Samagama Emelipien Abadharane Karatti Mahakanyata Avashya Dollar Million 300ක පමණ පොහොර ලබා දීමට ඔවුන්ට හැකියාව ඇති බවයි. Taman Samaga ඇති කරගත් එකඟතා 90 ගනුදෙනුව අත්හිටුවීමේ ක්‍රියාවලිය තවමත් අපහැදිලි බැවින් මේ වන විට ඩොලර් බිලියන 8ක පාඩුවක් සිදු වෙතැයි සමාගම පවසනවා. ඔවුන් අවධාරණය කරන්නේ මේ පාඩුව ක්‍රමයෙන් වැඩි වෙමින් නැති බවයි. මේ නිසා මෙම ගනුදෙනුව තවදුරටත් පවත්වාගෙන යන්නේද නැද්ද යන්න පැහැදිලි කරන ලෙසත් අවලංගු කරන්නේ නම් කොපමණ කාලයක් ගතවන්නේදයි පැහැදිලිව දන්වන ලෙසත් චින්දාව සිවින් බයෝටෙක් සමාගම දැනුම් දී තිබෙනවා. සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ කිසිදු පිළිතුරක් නියමිත කාලය තුල ලබා නොදෙන්නේ නම් අවශ්‍ය පියවර ගැනීමේ අයිතිය තමන් සතු බවයි. මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර ඉදි කිරීම සඳහා ණය පහසුකම් ලබා දීමට ගිවිසුම් ගත වූ චීන එක්සිම් බැංකුව එම කටයුතු තාවකාලික වාතහිටුවා තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියේ පැවසුවේ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්වයන් මත එම කටයුතු තාවකාලිකව නැවතී ඇති බවයි. ද්විපාර්ශ්වික වශයෙන් මෙම ගිවිසුම් ගත වීම හමුවේ මෙම තත්ත්වයේ උද්ගත වෙතයිද එම අධිකාරිය පෙන්වා දෙනවා. මේ අතර මෙරට ඛනිජ තෙල් ගෙන්වීමේ හා බෙදා හැරීමේ ව්‍යාපාරයට තමන්ද අවතීර්ණ වීමට කැමැත්ත පළ කර ඇතැයි චීනයේ විශාලතම තෙල් සමාගම වන සයිනොපැක් සමාගම පවසනවා. 2020 වසරේ අප්‍රේල් මාසයේ සිට හම්බන්තොට වරායේ ගබඩා පර්යන්ත හා සැපියුම් පවත්වාගෙන යන්නේ මෙම චීන සමාගමයි. මේ අතර ලංකා ඉන්දිය තෙල් සමාගමට මෙරට තවත් ඉන්ධන පිරවුම්හල් 50ක් ලබා දීමට රජය එකඟතාව පළ කර ඇතැයි එම සමාගම අද ප්‍රකාශ කළා. ලංකා IOC සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ මේ සඳහා ඩොලර් මිලියන 5 මාරක ආයෝජනයක් කිරීමට අපේක්ෂා කරන බවයි. රෙස්ටෝරන්ට් රසට බිරියානි දැන් ස්ටෙප්ස් 3කින්.